ජයගමු ශ්‍රී ලංකා ජූනි 7 සහ 8 මැක්කේස ක්‍රීඩාංගණයේදී මනුෂ්‍යනාරංකාර ඇමතිවරයා කියනවා රට ගිනිගත් වෙලාවේ ගෝඨාභය දාලා කියලා බාරගන්නකවා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුම බාරගත්තේ නැහැ දැනුමේ බොරුවට කයිය ගහනවා කියලා කියනවා දැන් කියනවාද නාමල් රාජපක්ෂලා පොදුජන පෙරමුණේ කණ්ඩායම රනිල් තමයි හොඳ රනිල් තමයි අපේ අපේක්ෂා රනිල් තමයි ඉදිරිය අපි සහයෝගය දෙන්නේ කියලා නෑනේ. එයාලා දැන් කියනවා රනිල් වික්‍රමසිංහගේ ඇතුලේ තියෙන ක්‍රියාදාමයන් අපේ ප්‍රතිපත්ති වලට එකඟ නෑ. ඒ ක්‍රියාදාමයන් පිළිබඳව අපිට හිතන්න වෙනවා. ඒක අකමැතියි කියන කාරණා නිසා අනුෂනානායකාර කියන්නේ එයාට හොඳ වෙනකොට ඕනෑම බලු පහත් වැඩක් කරලා එයාගේ සාක්කුව පොරවගෙන ඒ වෙනුවෙන් හිට ගන්න පුළුවන් අර ලැජ්ජානහරේ අයින් කරපු දේශපාලන චරිතයක් කියන කාරණේ අපි දන්නවා. ඉතිහාසයේ ආ දේශපාලනය කරපු පක්ෂ දේශපාලනයකට පිල්මාරු කරපු තෙන් පිළිබඳව එතුමාගේ කටෙන් එතුමාම කියලා දෙනවා. ඒ ලැජ්ජ නැති දේශපාලන කණ්ඩායම් කියන කාරණා අපි අහන්නේ නැහැ. අපේ හොරුන්ට යටත් උනේ නැහැ. හොරුන් ගෙනාපු කොන්සෙන්සි වලට එකඟ උනේ නැහැ. අපි ඒ හොර පාලනේ දිගුව හදන්න උදව් කරේ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හරහා නැවත මේරට බංකොලොත් කරපු රට විනාශ කරපු නායකයෝ අවදි වෙලා නැද්ද? උන්ගේ දේශපාලන වැඩපිළිවෙළ ආයේ සිද්ධ කරන්නේ නැද්ද? නාමල්ලා කොහෙද හිටියේ? බැසිල්ලා කොහෙද හිටියේ? ගෝඨාභයලා කොහෙද යන්න ගියේ? අද ඒ සියලු දෙනා දෙපැයින් නැගිටලා නැවත මේරට බංකොලොත් කරේ නැහැ, විනාශ කරේ නැහැ කියන කාරණේ කියන කාරණේම කරන්න සිද්ධ වුණේ කවුරු නිසාද? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා බාර ගැනීමදී කිව්වේ මොකද? මැතිවරණයේදීම හොරුන්ට දඬුවම් දෙන්න අවශ්‍ය වැඩපිළිවෙළ හදනවා කියලා. එහිදී අපිට සහයෝගය ආවේ නැහැ. අද රට හැදිලා නැහැ, රටේ ආර්ථිකය හැදිලා නැහැ. අද රටේ ජනතාව තමන්ට ලැබිලා තියෙන තමන්ගේ ආදායම කළමනාකරණය කළා, තුන්වෙල කන්නේ නැතුව ගමන් බිමන් යන එක අඩු කරලා අත්‍යවශ්‍ය සේවාවල කැප කරලා ඔවුන්ගේ ජීවිත රටාව ගෙනියන්න පුළුවන් සමාජ ආර්ථික සැලැස්ම තමන් විසින් හදාගෙනද? ඔබ 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 විසින් ඔබේ ආදායම බාද කළමනාකරණය කරනවා. ඔබ ඔබගේ ගෙදර වියදම එදාට වඩා වැඩියෙන් කරන්නේ නැහැ. එහෙම කරොත් ඔයාලා ජීවත් වෙන්න බෑ. ඒ නිසා ඔබ ඔබගේ ආර්ථික සැලැස්ම ඔබ විසින් කරලා ඔබේ ජීවිතයේ ගත කිරීම මේ රටේ ආර්ථික ජයග්‍රහණයේ දියුණුව කීම කියන කාරණේ කියනවා නම් මනුෂ්‍යනායකකාර මහත්තයෝ ඔයාලා කන විදිහට කන්නේ නැහැ. රටේ පුරවැසියාද? අද රට පුරවැසිය තුන් වේලෙන් එක වේලයි කන්නේ. එකත් දරුවන්ට බොහොම අමාරුවෙන් කන්න දෙන්නේ. ඉතින් ඒ කන්න දෙන එක පිරිමහලා කන්න දීලා වියදම් අඩු කරලා කන්න දෙන එක රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා කරා කියන කාරණේ මනුෂ්‍යනායකකාර මහත්තයා කියනවා නම් ඔයාට කියන්න තියෙන වෙන වචන මනුෂ්‍යනායකකාර මහත්තයෝ. You're watching the Life Traveler Channel.